ගැලපෙන එක්කෙනෙක් එක සතුටින් ඉන්නවා දකින්නවා තරම් සතුටක් මට නැහැ කියලා. එයා කිව්වා අන්තිම ලියුමේදී මේ ලියුම මේ මෙලියුමත් එක්ක මාව අමතක කළා දාන්න. මේ ලියුම ගුලි කරලා මහ වෙලෙට විසි කරන්න. එතකොට ඒකෙන් අදහස් වුණා ඒකෙදි නිශ්ශබ්දතාවයක් තිබුණා අවුරුදු ගානක ඒ සින්දු අහලා හැමෝම ඇහුවා. ඒ කියන්නේ කොල්ලෝ හොඳ මිනිස්සු අතාරින්න ඕනේ. එයා දෙවියෙක් වගේ කෙනෙක් නේ. මොකද දැන් යකෙක් වගේ කෙනෙක් පියෙන් ඇල්ල මැරුවා දෙවියෙක් වගේ කෙනෙක් අර අර විදිහට කියනකොට ඒක කරනවද? අපිට ඕනේ යක්කු නෙමෙයි මිනිස්සු. සල්ලි වලටවත් සහතික වලටවත් ගන්න බෑ මිනිස්සු. ඒක ලොකු අඩුවක්. දැන් ගෑල් ළමයි කියන්නේ එහෙමනම් අපිට සහතිකේ තමයි ලොකු. උපාධි සහතික තියෙනවා හරි කොච්චර එයා දෙවියෙක් වුණත් වැඩක් නෑ. සත පහකට ගණන් ගන්න. ඒක තමයි ඇඟවුනේ නිශ්ශබ්දතාවය. ඒ හින්දා එතන තියෙන අසාධාරණයක්. ඒ හින්දා අසාධාරණයට පිළිතුරක් දුන්නා මම. ධම්මික බණ්ඩාරටත් කිව්වා. සංගීත සැපේ ඩැනිස්ට පෙරලා ගායනා කරේ අමරසිරි පීරිස්. ඒ තුන් දෙනාටමත් කිව්වා. ඒ ගීතය අමිලාන දිශානි ගායනා කළා. අද ගායනා කරනවා මංගල. මංගල එන්න. මංගල මොකද මං ඊට කලින් අර සින්දු පොඩ්ඩක් මතක් කරලා දීලා ගායනා කරන්නේ. එන්න. හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න අඳුරු ලලා වහිනා කල සරසවි බිම දෙමින්න අඳුරු ලලා වහිනා කල සරසවි බිම දෙමින්න උඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න ලතාමන් ඇති නේද? එහෙනම් අපි ඊළඟ ගීතය Thank you.
මනසනසන බන ලොවටම බෙදෙන